ඇත්තටම මට එතුමාගේ ප්‍රකාශය දැක්කම මේ වගේ පල් මෝඩෙක්ව ජනාධිපති කරන්න අපි පරිගෙන වැඩ කරානේ කියලා මට මං ගැනම දුකක් ඇති වුණා. මට අපේ පාක්ෂිකෝ ගැන දුකක් ඇති වුණා. ඒ නිසා මම විශ්වාස කරන්නේ කාටවත් මේ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අයගේ ජීවිතයක සෙල්ලම් කරන්න දෙන්න බෑ. Taman දන්න දෙයක් තියෙනවනම්, Tamanට ලැබිච්ච තොරතුරක් තියෙනවනම්, ඒක කවුරුවත් කතා කරලා අහනකම් ඉන්න ඕනේ නැහැ. අධිකරණයට හෝ පොලිසියට හෝ දැනුම් දීමේ හැකියාව තියෙනවා. මං දන්නේ පිස්සුද හැටිද කියලා ඉවරලා. වක්කීමේ මං කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සාක්ෂි සහිතව කිසිම නමක් ගැන තොරතුරක් කෙලි කරන්නේ නැහැ. හිතලු තියෙන. එක එක්කෙනාට හිතෙනවා අරම වෙන්න ඇති මේම වෙන්න ඇති කියලා. ඒ ඇරුණකොට කිසි දෙයක් කියන්න එතුමා එන්නේ නැහැ. හැබැයි දැන් දන්නවා කියලා ඊට පස්සේ සංගවාගෙන ඉන්නවනම් එතුමාට දැන් ගැළවිලා යන්න බෑ. ආරක්ෂක කවුන්සලයේ සභාපතිතුමා. ඉතින් එවන් පුද්ගලයෙකු ළඟ තිබෙන තොරතුරු මේ විදිහට වසන් කරනවා නම් ඒ පිළිබඳ ඉතාමත් දැඩි ලෙස මේ රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් හැටියට අපි පෙන්වා දෙනවා. අද අපේ රටේ ජනතාව ඇති වී තිබෙන සියලු ප්‍රශ්න ඉවසාගෙන දරාගෙන ඉන්නේ එළබෙන ජාතික මැතිවරණයකදී තීන්දුවක් ගන්නම් කියන අදහසකින්. ඒ නිසා මේ තීරණාත්මක හැරවුම ගත හැකි වන්නේ බලය අත්පත් කර ගැනීමෙන් පමණයි. කවුරු හරි කතා කරොත් ඔබත් බලය වෙනුද? ඔව්. බලය ලබා ගැනීමකින් තොරව මේ අපිට ක්‍රියාවට නගන්න බෑ. ඒ නිසා බලය ලබා ගැනීම අනිවාර්යයි. අනුර කුමාර සානායක මැතිතුමාත් යනවා ලෝකේ වටේ තුමන්ගේ පක්ෂ ප්‍රවර්ධනයට, ඡන්ද ව්‍යාපාරයට, පක්ෂ අරමුදල් තර කරගන්න. හැබැයි ගරු ජනාධිපතිතුමා ලෝකේ වටේ ගියේ එක්සත් ජාතික පක්ෂ අරමුදල් තර කරන්න ගියේ නෑ. මේ ජනතාව සහ මේ අපේ මව්බිම ආර්ථික වශයෙන් මේ අගාධයෙන් ගොඩගන්නේ කොහොමද කියන එක ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා කරන්න ඒවේ ප්‍රතිඵල තමයි ලැබිලා තියෙන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ මං ඇවිල්ලා අවුරුදු 3කින් මෙන්න මේ ඔක්කොම විසඳලා දෙනවා. දැන් කතා කරන්නේ මේ විදිහටනේ. නැත්නම් අවුරුදු 5කදද 10කදද මේවා කරන්න කියලා කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. අපි කියනවා අවුරුදු 5ක් යන්නේ මේ ඊළඟ අවුරුදු 2 යනකොට මේ උගක් ප්‍රශ්න විසඳලා දැන් පළවෙනි පියවර සම්පූර්ණ කළා. අන්න එහෙම රටක දැන් අපි ජීවත් වෙනවයි කියලා සියලු දෙනාට සතුටු වෙන්න පුළුවන් කියලා.